ගණදේව රූප හදා තියෙන ගල් වලින්ද? ඔව් ගණදේව. සුපිරි ගණදේව රූප ටිකක් තියෙනවා ගල් වලින් හදපු ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. තෙල් ටිකක් දීපන්කෝ. තෙල් නෑනේ මහත්තයෝ. බඩ පැලෙන්ද කන්න පුළුවන්. කෙලෙම මේ කාල විරෙද්දි මත් වෙනවා ඒ තරම් පෙන් රසයි. මගේ උන් සෙට් එක ඉතින් ඔන්න අද ඩේලි බ්ලොග් එක පටන් ගන්න හදන්නේ මම යන්න ලැහැත්ති ඉඳේම ෆුඩ් සැලඩ් එකක් කන්න තමයි යන්න යන්නේ බලමු අපි ෆුඩ් සැලඩ් එකක රස විඳින්න තමයි ලැහැත්ති උදේම ෆුඩ් සැලඩ් එකක් කාලා පළතුරු ටිකක් ඇඟට දාගත්තාම මාර්ම ගතියක් තියෙන්නේ ඉතින් ගයිස් මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරයි කියලා මම හිතනවා තෙල් පොලි මං තියනවා ඉස්සරහින් තෙල් පොලි පැත්තෙන් තමයි මම යන්න යන්නේ ඇත්තටම ෆුඩ් සැලඩ් එකක් උදේම කාපුවාම මාර ගතියක් තියෙන්නේ ඉතින් අපි බලමු රසම රස ෆුඩ් සැලඩ් එකක් කාලා කොහොමද ආතල් එක කියලා සැලඩ් එක මොනවද එකතු කරන්නේ? නැසලපු දානවා, කෙසෙල් දානවා. ඈ. අයි ඉතින් පෙර දානවා. ඈ. අන්නාසි දානවා. ඔව්. ඊට අයිස්ක්‍රීම් දාලා පොඩි කැලිය යන කණන් දාලා අයි කොමලෝ ටිකක් දානවා. මෙදි කිරි දෙකක් තියෙන එච්චර. අපි රසව රස කුස්සලට තමයි කන්නල හැටියද ඉතින් අද ඩේලි බ්ලොග් එකෙන් ඔයාලට බලන්න හම් වෙන්නේ සුපිරිම සුපිරි ලස්සනම ලස්සන මාර කැපිල්ලක් කපන්නේ බලන් ඉඳ ආස හිතනවා මෙයාට මාර එක්ස්පීරියන්ස් තියෙන්නේ දැන් පේර ගෙඩියක් කපන විදිය ඔයාලට බලන්න පුළුවන් ඉතින් රසම රස ෆුඩ් සැලඩ් එක තමයි කන්නල හැටි බලමු අපි මෙයාගේ ෆුඩ් සැලඩ් එක කොච්චර රහයිද අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් තියෙනවලු මෙයාට ෆුඩ් සැලඩ් දාලා ඉතින් ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි අද බලන්න ඕනේ කෑම හදන තැනටම ඇවිල්ලා තියෙනවා අයියෝ නුව කරන්නේ මට රස වැඩිය රස වැඩි වෙන්න මෙහා දෙහි චුට්ටක් මේකට කලවම් කරනවා ඉතින් හැම දෙයක්ම මිල ගිහිල්ලා නේ තියෙන්නේ ඉතින් අයිස්ක්‍රීම් එකක් මිල ගියා කියලා අහන්න දෙයක් නෑ ඉතින් හයි ඉතින් ඔයාලට අද බලන්න හම් වෙන්නේ රසම රස ෆුඩ් සැලඩ් එක ඉතින් අපි ෆුඩ් සැලඩ් එක රස විඳින ගමන් කතා කරමු මේ කොච්චරක් රහයිද මොනවද මේකට කලවම් කරවුවේ
ඔන්න වගේ සිද්ධියක් තමයි අද බලන්න හම්බ වෙන්නේ ඉතින්. ඉතින් ගයිස් මේ තියෙන්නේ මම ගත්ත ෆුඩ් සලාඩ් එක. ඇත්තටම කියනවනම් මේකේ පළතුරු ಜಾති රසක් තියෙනවා. පළතුරු ಜಾති හතක් විතර තියෙනවා. මාරම රසක් තියෙන්නේ. මේක දෙන පේර දෙනවා. පැණි කොමඩු දෙනවා, කෙසෙල් දෙනවා. ඒකට ඇපල් දෙනවා. රටේ ඉඳ දෙනවා. මුද්දරප් පලන් තියෙනවා. ෆුඩ් කැලේ තියෙනවා. පට්ටම රසක් තියෙන්නේ. ඉතින් අද ඩේලි බ්ලොග් එක ඔන්න ඔය විදිහට තමයි පටන් ගත්තේ. උදේම පළතුරු ಜಾති රසක් කනකොට මාරම ගතියක් තියෙන නැගට. බටර් හයි නියමයි. මේකේ අර පළතුරු ಜಾති හතක් එක හතක් විතර එකට තියෙද්දි හතෙන් එකේ කෑලි කෑලි ගෙවෙද්දි මාරම ගතියක් තියෙන. ඇත්තරම් පට්ට කියලා අඩන්නේ කියලා නිම කරන්න බෑ. මේ වගේ උදේට පළතුරු කනවා නම් ඇත්තරම් ලස්සන වෙනවලු. සුපිරි. ඇත්තරම් කියලා අඩන්න මා රහත් තියන්නේ. පැණි කොමුඩු මෙදින ගස් ලැබු. කෙසෙල් රටුවෙන්දි මේක කලවන් වෙලා කද්දි මාරම රසයි. ෆුඩ් ජාති ඔක්කොම කලවන් වෙනවා පැණිත් එක්ක. ඔයාල උදේට පළතුරු කන්න බලන්න ගොඩක් ලස්සන වෙයි මම වගේ. ඇත්තට මම ලස්සන නැහැ. පට්ට රහ සුපිරි. ඉතින් මේ කඩේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම පෙන්නනවා ඔයාලට. එතන තියෙන ඝන දෙවි රූප වගේක්. ඒ අර ඝන දෙවි රූප හදලා තියෙන ගල් වලින්ද? ඔව් ගල් වලින්. සුපිරි ගණදේවි රූප ටිකක් තියෙනවා ගල් වලින් හදපු. ඒ ටිකත් මම ඔයාලට පෙන්වන්නම්. අතරම මාරම රහක් තියෙන්නේ කියලා නිම කරන්න බෑ. මේ කඩේට ගොඩක් කට්ටි යනවා මේ පළතුරු ගන්න, ෆුඩ්ස් ගන්න, ඩොඩ පළෝඩා ඩ්‍රින්ක්ස් ඒ වගේ දේවල් ගන්න සුපිරි කඩයක්. ඒගා මේ කප්පෙක් එකක් කෑවොත් බඩ පිරෙනවා. කාලේ ඉවර කරන්න බෑ. ඒ තරම් මේ පළතුරු තියෙනවා. සලාඩ් එක සුපිරියටම දානවා. ෆ්‍රෙෂ් පිට පළතුරු අපි ඉස්සරහ කපලා අපිට පේන්න තමයි මේ සලාඩ් එක දාන්නේ. ඇත්තටම කියනවා මේ කාලේ විරෙන්න බෑ. ඒ තරම් පැන්ට රසයි. බඩ පිරෙනවා ටක් ගාලා. ඔන්නට අතාරින්නේ නෑ. වැඩි විවර කරන්න ඕන කොහොම හරි කාලා. නයිස්. කටර හයි. පාඩුවේ ඇවිල්ලා කාලා යන්න පුළුවන් තැනක් සුපිරි තැනක්. පළතුරු ಜಾති හතක් විතර මේ කලම. ඇත්තටම කියනවා නම් සුපිරිම සුපිරි පට්ටම රසයි. අය කියලා නිම කරන්න බෑ. ඒ රස පළතුරු ಜಾති හතක් විතර කලවම් වෙලා කද්දි බඩ පැලෙන්ද කන්න පුළුවන්. කෙලිම මේ කාල විරෙද්දි මත් වෙනවා. ඒ තරම් පැන් රසයි. මම ගොඩක් කැමති ෆුඩ් කැලරි ගන්න.
මේකෙන් පුට් කැලේ මා රහක් තියෙන. යප් එතන. හයි දෙන්න බලන්න. බලන්න. දෙල් ටික දීපන්කෝ. චල් නෑන මහත්තයෝ. කරපස් ගියාම. නියම. ඉතින් සලාඩ් එක කාලා ඉවරයි. කියලා වැඩක් නෑ සුපිරිම රහක් තියෙන. ඔයනම් පෙන්නන්නම්. ගණදේ රූප තියෙනවා මේ ගල් වලින් හද. ඉතින් ගයිස් ඇවිල්ලා ඇත්තට මම කෑවා ෆුඩ් සලාඩ් එකක් අද ඩේලි බ්ලොග් එක ඔන්න ඔය විදිහට තමයි අවසන් කරන් බලන්නේ. හරි සලාඩ් එක කියනවා. සලාඩ් එක රුපියල් 200යි 800යි කියනවා. ඉතින් ඇත්තටම අතේ තියෙන ගානට කන්න පුළුවන් සුපිරි වටන ගානට සුපිරි සලාඩ් එකක් දුන්න මට පළතුරු ಜಾති 7ක් විතර කලවම් කරලා. මෙන්න ගන්න. ඉතින් ජය වෙන්න ඕන උදේ පාන්දර. සුපිරි සැලඩ් එකක් දුන්නේ. පළතුරු ಜಾති 7ක් විතර කලවම් කරලා රුපියල් 200ට පාඩු නොවෙන්න දුන්නා. Thank you එනම් ජය වෙන්න ඕන.